සියලුම ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවන් වහන්සේටම පමුණුවන් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි ක්‍රම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ පිලිප්පි 3:8 වෙනි පදයේ මුල් කොටසයි. මාගේ ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇඳගෙන ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. ඕනෑම සංස්කෘතියක දෙමව්පියන් විසින් තම දරුවන් හදාවඩා ගන්නේ හොඳ අය වීමටයි. සාමාන්‍යයෙන් හොඳ යනුවෙන් අදහස් කරන්නේ දෙමව්පියන්ට කීකරු වීම, ඇත්ත කතා කිරීම, නිවසේ සහ පාසලේ වැඩවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීම සහ තවත් එවැනි බොහෝ දේවලුයි. සමහර විට ඉරිදාට නොවරදවා දෙවස්ථානට යාමත් ඊට අයිති වනු ඇති. හොඳ හෙවත් යහපත් අයකු වීම ගැන මේ අර්ථ දැක්වීම කාටත් හුරු පුරුදු එකක් වෙ තිබෙනවා. ඇත්තටම පාවුතුමා පිලිප්පි 3 පරිච්ඡේදයේ මේ අර්ථ දැක්වීම භාවිතා කර තිබෙන්නේ වඩා යහපත් කාරණයක් පෙන්වා දීමටයි. පළමු සත වර්ෂයේ සිටි භක්තිමත් යුදෙවකු ලෙස සාවුල් ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ස්පිල්ලක් පාපිල්ලක් පාසා ක්‍රියාවට යෙදෙව්වා. ඔහු සමාජයේ යහපත් අය සලකන පවුලක ඉපදී සමාජයේ යහපත් අය සලකන අධ්‍යාපනයක් ලබා සමාජයේ යහපත් අය සලකන ආගමක් ඇදහුවා. යුදෙව සංස්කෘතිය අනුව යහපත් අය සලකන ලද අයකු ලෙස ඔහු නිශ්චිතවම ජීවත් වුණා. ඔහු පාවුල් බවට පත් වූ පසු ලියූ මෙම ලිපියේ 3:4 වෙනි පදේ පවසන්නේ ඔහුට අවශ්‍ය නම් ඔහුගේ සියලු යහපත්කම් ගැන පාරට්ටු කරගන්න පුළුවන් බවයි. නමුත් ඔහුව කොයිතරම් යහපත් ලෙස සලකනු ලැබුවත් ඔහු ඔහුගේ ලිපිය කියවන අප ඇතුළු සියල්ලන්ටම කියන්නේ ඒ යහපත්කමට එහා යන දෙයක් ඇති බවයි. මන්ද ඒ යහපත්කමට දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ නොහැකි නිසායි. 7:8 වෙනි පදවල පාවුතුමා ලියන්නේ ස්වාමියු ක්‍රිස්තුස් යේසුස් වහන්සේ දැනගැනීමේ උතුම්කම එතුමාගේ යහපත්කම සමග සංසන්දනය කරන විට එම යහපත්කම කුණියයි සලකන බවයි. අපි යහපත් වන්නේත් අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නේත් අපගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව අපගේ යහපත්කම තුළ නොව ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් තබා තිබෙන විටදී අපි මෙනෙහි කරමු. අපි යහපත් වන්නේත් අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නේත් අපගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව අපගේ යහපත්කම තුළ නොව ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් තබා තිබෙන විටදී අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අප යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන විට ක්‍රිස්තුස් වහන්සේව දැන ගැනීම පරම යහපත්කමට මාර්ගය බව සිහියේ තබා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.